කඳුචිකර වලින් වටු දුම්බර මිටියාවත අපේ සුන්දර මව්බිමේ ඉතාමත්ම අලංකృత ස්ථානය. සදා මීදුමෙන් වැසී තිබීම නිසා මෙය දුම්බර නමින් හැඳින්වීයයි දරන්නන් කියනවා. දුම්බර මිටියාවත ඈත ඉතිහාසයේ අපේ නරවිරුවන්ට රැකවරණ සැලසූ කෙම්බිමක්. කල්පාන්තරයක් තිස්සේ දුම්බර මැදින් ගලා ගිය මහවැලිය එදා ඒ විරුවන්ගේ දාහේ නිවන්නට ඇති. අද ඒ මහවැලිය මේ රටේ ජනතාවගේ දහසකුත් එකක් ප්‍රශ්න නිවාලීමට දුම්බරින්ම පෙරමුණගෙන සිටිනවා. මහවැලිය අවුරා වික්ටෝරියා වේල්ල ඉදිකිරීම මහවැලි සංවර්ධන ගරු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ ආරාධනෙන් අතිගරු ජනාධිපති උතුමාණන් අතින් 1979 පෙබරවාරි මාස 4 වෙනිදා ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස මහතා ඇතුළු මැති අමතුරුන් සමග බ්‍රිතාන්‍යයේ විදේශ සංවර්ධන අමාත්‍ය නීල් බාටන් මහතාද මේ උළෙලට එක් වුණා. වික්ටෝරියා ව්‍යාපාරයේ ප්‍රධාන ඉදිකිරීම් කාර්යයන් වන්නේ මහවැලි ගඟ හරහා ඉදිකරන වේල්ලක් ජල විදුලි බලාගාරය සහ යෝද උමගයක්. වේල්ල ඉදිවන්නේ තනිකරම කොන්ක්‍රීට් වලින්. ඉදිකොට නිමු විට ලංකාවේ උසම වේල්ල වන්නේ එයයි. දෙපසම ආරුක්කු හැඩයෙන් යුක්තව ඉදිවීම මේ වේල්ලේ තවත් විශේෂ ලක්ෂණයක්. වික්ටෝරියා වේල්ල ඉදිකිරීම දැන් කඩිනමින් කෙරෙනවා. ගඟ දෙපස කඳු වැටි යා කරමින් සවිකොට ඇති අතිවිශාල ක්‍රේන් යන්ත්‍රයෙන් ගෙන එන කොන්ක්‍රීට් බදාම තට්ටුවෙන් තට්ටුව වැටි දැන් වේල්ල නිර්මාණය වෙනවා. දවසකට මේ සඳහා උපයෝගී කරගන්නා සිමෙන්ති ප්‍රමාණයම පමණක් මලු 30,000ක් පමණ වෙනවා. වික්ටෝරියා වේල්ල ඉදිකිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවට රුපියල් කෝටි 400ක තරම් මුදලක් පරිත්‍යාගයක් ලෙසින් ලැබෙනවා. එය මේ රටේ සංවර්ධන කාර්යයක් සඳහා විදේශයකින් ලැබුණු විශාලම පරිත්‍යාගය ලෙස හඳුන්වන්නට පුළුවන්. වික්ටෝරියා වේල්ල ඉදිකරන ස්ථානයේ මහවැලි ගඟ හැරවීම මේ යෝද ව්‍යාපාරයේ මෑතකදී සිදු වූ වැදගත්ම සිද්ධියක්. යෝද යන්ත්‍ර වලින් පස් දමා ගඟ වසා දැමීමත් සමග වේල්ල ඉදිකිරීමේ කටයුතු වලට ඉඩසලසමින් මහවැලි ගඟ දැන් අලුත් මගක ගලා යනවා. ඉඩම් ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතා වික්ටෝරියා ව්‍යාපාරයට ගොස් එහි කටයුතු කඩිනම් කරවීම නිරතුරුවම දක්නට ලැබෙන දර්ශනයක්. වික්ටෝරියා වේල්ල අඩි 387ක් උසට ඉදිවෙන. ඒ අනුව මේ ඉදිවූ පසු ලංකාවේ පමණක් නොව ආසියාවේම විශාල වේල්ලක් බවට පත් වෙනවා. වේල්ලේ දිග අඩි 1663යි. අතිවාරමේ පළල අඩි 80යි. වේල්ල මුදුනත අඩි 20ක පාරක් ඉදිවෙනවා. මේ වේල්ල නිසා බිහිවන ජලාශයේ අක්කර 6000ක් පුරා පැතිරෙනවා. එහි ධාරිතාවයේ අක්කර අඩි 6 ලක්ෂයක් පමණ වෙනවා. මෙම ජලයෙන් දියවර සැපයෙන කෙද්දිම් ප්‍රමාණය අක්කර 1,25,000ක් පමණ වෙනවා. ජලාශයේ මහ ජලකඳ ජල විදුලි බලාගාරයට ගෙන යන උමගේ දිග අඩි 16,000යි. විශ්කම්බේ අඩි 20යි. ජල විදුලි බලාගාරයේ ඉදිවන්නේ අදියර දෙකකි. දැන් ඉදිවන ප්‍රථම අදියර යටතේ මෙගෝඩ් 210ක ජල විදුලි බලයක් නිපදවීමට හැකි. මේ දශකයේ අවසාන භාගයේදී මේ දෙවැනි අදියර යටතේ තවත් මෙගවොට් 210ක ජල විදුලි බලාගාරයක් ඉදිවෙනවා. මුල් සැලසුම් අනුව මහවැලි ව්‍යාපාරයේ නිම කළ යුතුයේ අවුරුදු 30කින්. එය නූතන රජය 6 වසරක් වැඩි කෙටි කාලයකින් නිම කිරීමට තීරණය කළා. යෝද වික්ටෝරියා ව්‍යාපාරයේ උරුමකාරයන් වීමේ වාසනාව නූතන පරම්පරාවට ලැබුණේ ඒ නිසායි. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ජාතික සෞභාග්‍ය වෙත යන උදාර ගමනේ විශිෂ්ට පියවරක්. ඒ පියවරගත් නූතන පරම්පරාව මේ රටේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයන් වන බවට කිසිම සැකයක් නැහැ.